අයිබුවන් දුවේ පුතේ අපි අද කතා කරන්න යන්නේ 9 වසර ඉතිහාසයේ පෙළපොතට අයත් 4 වෙනි පාඩම ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය සම්බන්ධව. ඉතින් ඔයගොල්ලන්ට පළවෙනි දෙවෙනි තුන්වෙනි කොටස් මේ වෙද්දි කතා කරලා අවසන් කරලා තියෙනවා. මම මේකදී කතා කරන්න යන්නේ මේ 4 වෙනි කොටස මුස්ලිම් ලීගය පිහිටවීම සම්බන්ධව. ඉතින් අර මේ දුවේ පුතේ ඔයගොල්ලන්ට පුළුවන් පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් මේ වෙද්දි YouTube වලට අප්ලෝඩ් කරලා තියෙනවා ඔයගොල්ලන්ට ඒ ටික our history class with school syllabus channel එකට ගිහිල්ලා මේ ටික බලන්න පුළුවන්. එහෙනම් අපි අද කතා කරමු 9 වසර ඉතිහාසයේ පෙළපොතේ 4 වෙනි පාඩම ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය. ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය මොන ආකාරයෙන්ද සිද්ධ වුණේ කියලා. මම පොඩ්ඩක් මතක් කරගෙන යන්නම් අපි අනිත් කොටස් වලින් කතා කරේ මොනවද කියලා. උතේ අපි කතා කරලා තියෙනවා පළවෙනි කොටසේ ඇත්තේ ඉන්දියාව තුළ යුරෝපීය බලපෑම මොන ආකාරයෙන්ද සිද්ධ වුණේ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සහ ප්‍රංශ ජාතිකයන් ඉන්දියාවට පැමිණීම සහ මුගල් අධිරාජ්‍ය පිහිටුවීම සමග ඉන්දියාව කොහොමද බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වුණේ කියන කොටස පළවෙනි කොටසෙන් කතා කරලා තියෙනවා. දෙවෙනි කොටසෙන් අපි කතා කරේ 1857 සිපොයි කැරැල්ල ඇතිවීමට බලපෑ හේතු මොනවද සහ සිපොයි කැරැල්ලේ ස්වභාවය මොන වගේද අසාර්ථක වීමට බලපෑ හේතු මොනවද කැරැල්ලේ ප්‍රතිඵල සම්බන්ධව අපි කතා කරා. ඊළඟට අපි තුන්වෙනි කොටසෙන් කතා කරලා තියෙනවා පුතේ ඉන්දියානු නිදහස් සටනේ කැපී පෙනෙන ලක්ෂණ. එනකොටසේ අනුව ජාතික සංගමයේ පිහිටුවීමේ පසුබිම මොන ආකාරයෙන්ද සිද්ධ වුණේ? ඔබට මේ ඉන්දියානුවන් තුල දේශානුරාගයේ බලයේ ඇතිවීමට බලපෑ හේතු මොනවද කියන එක අපි කතා කරා. එස අපි කිව්වා මේ ඉන්දියානු ජාතික සංගමයේ පිහිටුවීම ආරම්භ වෙනවා. ඒ අනුව මේ ඉන්දියානු ජාතික සංගමයේ මොන වගේ අරමුණද මේගොල්ලන් තුල පැවතියේ සහ මේ ජාතික සංගමයේ ක්‍රියාකාරීත්වය මොන ආකාරයෙන්ද සිද්ධ වුණේ කියන එක අපි දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ කොටස් ටික YouTube එකට ගිහිල්ලා බලන්න. එහෙනම් අපි අද 4 වෙනි කොටස විදිහට මුස්ලිම් ලීගයේ පිහිටවීම සහ ඉංග්‍රීසින් අනුගමනය කළ උපාය මාර්ග මොනවද කියලා අපි මෙතනදී සාකච්ඡා කරමු. මුස්ලිම් ලීගයේ පිහිටවීම මුස්ලිම් ලීගයේ පිහිටුවීම ගැන කතා කරද්දී ආදරණීය දුවේ පුතේ මේ ඉංග්‍රීසියෙන් යටත් විජිත පාලනය කරේ රටවැසියන් මේ පාලනයට එක්සත් වීම වැළැක්වීම සඳහා ජනතාව අතර ભેදය ඇති කිරීමේ පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මොකද මේ ජනතාව අතර සමගිය තිබුණොතින් මේගොල්ලන්ට මේ බහුතර බලය නැති වුණොතින් මේ රට පාලනය කරන්න අමාරු. ඒක නිසා මේ ඉංග්‍රීසියෙන් විසින් යටත් විජිත පාලනය කරන ප්‍රදේශවල රටවැසියන් තම පාලනයට එරෙහිව එක්සත් වීම වැළැක්වීම සඳහා මේ ජනතාව අතර ભેද භින්නතා ඇති කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන මේ පිළිවෙලම මේ ලංකාවට අනුගමනය කරනවා නේද? මතකයිද ඔයගොල්ලෝ කතා කරා? හරිද? අපි දෙවෙනි පාඩමේදී කොහොමද මේ ලංකාවේ උඩ රට අභ්‍යන්තර බල අරගල ඇති කරේ කියලා අපි කතා කරා. එතකොට ඒ යටතේ ඔයාලට මතක ඇති කතා කරා මේ අභ්‍යන්තර බල අරගල රජු අහරදල ප්‍රධානී රජු හා භික්ෂුන් වහන්සේලා රායිත් පස්සේ රදල ප්‍රධානීන් අතර ඇති කරලා රජු හා සාමාන්‍ය ජනතාව අතර විවිධ බල අරගල ඇති කරා කියලා අපි ලංකාව කෙරේ කතා කරද්දී අපි දෙවෙනි පාඩමේදී ওই ටික කතා කරලා තියෙනවා. ඉතින් මේ වගේම තමයි මේ ඉන්දිය ප්‍රදේශයත් මේ ඉංග්‍රීසින් යටත් කරගෙන ඉන්නකොට නැත්නම් ඉංග්‍රීසි පාලන කටයුතු මෙහෙවද්දී තමන්ගේ يعني ආරක්ෂාව සපයා ගන්න බලය තහවුරු කරගන්න මේ වැඩි ජනතාව එක්සේසත් වෙනව වැළැක්වීම සඳහා ජනතාව අතර ભેද භින්නතා ඇති කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. ඒ රටවල පවතින ප්‍රදේශයේ වාර්ගික ભેද අනුව ජනතාව අතර බෙදී නැති කල විට බහුතරයේ රජයට එරෙහිව නිට සුළුතරගේ සහය තමන්ට ලබා ගත හැකි බව ඉංග්‍රීසියු විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ තුලින් ප්‍රාදේශීය හා වාර්ගික ભેද අනුව ජනතාව අතර බෙදී නැති කරලා මේ බහුතර රජයට එරෙහි වෙද්දී සුළුතරගේ සහය ලබා ගන්න පුළුවන් කියලා ඉංග්‍රීසි
මේ අවස්ථාවලදී ඉන්දියාවේ බහුතර ජන කොටස් හින්දු භක්තිකයන් වන අතර මොකද ඉන්දියාවේ බහුතරයක් හින්දු භක්තිකයන් වන අතර සැලකිය යුතු ඉස්ලාම් භක්තිකයන් ප්‍රමාණයක්ද ඉන්නවා. එතකොට මේ මුස්ලිම් ජාතිකයන් මේ වෙනට වාසය කරනවා වගේම මේ මුස්ලිම් ලීගේ පිහිටුවීමට මේ සඳහා මේ ඉන්දියානු ජාතික සංගමය ආරම්භ කරනවානේ අපි කතා කරන්නේ නේද? ඉන්දියානු ජාතික සංගමය පිහිටුවීම අරමුණු හේතු මොනවද? කලින් කලට මේ අරමුණු වෙනස් වුණා හැම කිනේම අපි කතා කරලා තියෙනවා. ඉන්දියානු ජාතික සංගමය ආරම්භ කළ අවධියේදී එරට සිටි හින්දු මුස්ලිම් උගතුන් පොදු ගැටලු කිහිපයකට මුහුණ දී සිටි හේයින් ජාතික ව්‍යාපාරය තුල එක්සත්ව කටයුතු කළ බවක් දක්නට ලැබෙනවා. එතනදී මේ ඉන්දියානු ජාතික සංගමය ආරම්භ කළ අවධියේදී මේ හින්දු සහ මුස්ලිම් උපද හින්දු භක්තිකයන් වැඩිම ඉන්නේ ඉන්දියාවේ ඊළඟට මේ මුස්ලිම් උපතුන් පොදු ගැටලු කිහිපයකට මුහුණ දීමේදී ඔවුන් එක්සත්ව මේ ජාතික ව්‍යාපාරය තුළ එක්සත්ව කටයුතු කළ බව අපි කතා කරා. ඒකෝ මේ එක්සත්ව කටයුතු කිරීම තුළින් නමුත් මේ ජාතික සංගමයේ ක්‍රියාත්මක වීමේදී හින්දු ජනතාවට තරම් මුස්ලිම් ජනතාවට මේ අයිතිවාසිකම් කෙරෙහි සැලකිල්ලක් නොදක්වූ බව ඇතැම් මුස්ලිම් නායකයෝ කල්පනා කරනවා. මුස්ලිම් නායකයෝ කීප දෙනෙක් කල්පනා කරනවා මේ හින්දු භක්තිකයන්ට තරම් අපිට මේ අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මේක නිසා මේ අයිතිවාසිකම් නැත්නම් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ ජාතික සංගමයේ පසුව එකතු වූ තරුණ පිරිස නූතන බටහිර සංස්කෘතියට වඩා පැරණි හින්දු සભ્યත්වය අධ්‍යාත්මික වශයෙන් උසස්සැයි පිළිගත් කණ්ඩායමක්ද සිටින. මේ අතර ඉන්නවා මේ ජාතික සංගමයේ පසුව එකතු වන පිරිස මේ නූතන බටහිර සංස්කෘතියට වඩා පැරණි හින්දු සભ્યත්වය ආධ්‍යාත්මික වශයෙන් උසස්සැයි පිළිගත් කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ නිසා මොකද වෙන්නේ මේ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට වෙනම සංවිධානීය විය යුතුයයි ඇතැම් මුස්ලිම් නායකයෝ කල්පනා කරනවා. මොකද මේ කරුණ නිසා මේ හින්දු සભ્યත්වයේ අධ්‍යාත්මීය වශයෙන් උසස්සැයි පිළිගන්න පිරිසක් කණ්ඩායමක් ඇතිවීම නිසා මෙබඳු කරුණු මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වෙනම සංවිධානය පිහිටුවිය යුතුයයි මුස්ලිම් නායකයෝ කල්පනා කරනවා. ඒ අනුව ඒ ප්‍රතිපලයක් වශයෙන් අගා ඛාන්ගේ මූලිකත්වයෙන් 1906 වර්ෂයේදී දෙසැම්බර් මාස සමස්ත ඉන්දියානු මුස්ලිම් සංගමයේ හෙවත් මුස්ලිම් ලීගය පිහිටවන ලදී. මෙතන ලියාගන්න 1906දී අගා ඛාන්ගේ මූලිකත්වයෙන් මුස්ලිම් ලීගය පිහිටවීම කියලා. 1906 අගා ඛාන්ගේ මූලිකත්වයෙන් මුස්ලිම් ලීගයේ පිහිටවීම. මුස්ලිම් ලීගයට කිය තවත් නම මොකද්ද? සමස්ත ඉන්දියානු මුස්ලිම් සංගමය. මුස්ලිම් ලීගය නැත්නම් සමස්ත ඉන්දියානු මුස්ලිම් සංගමය. හරිද? එතකොට මේ 1906දී මේ තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අගා ඛාන්ගේ මූලිකත්වයේ මුස්ලිම් සමස්ත මුස්ලිම් සංගමයේවත් මුස්ලිම් ලීගය පිහිටවීම සිද්ධ වෙනවා. මේ තුලින් මේ ආරම්භයේදී මුස්ලිම් ලීගයට ඉන්දියාවේ මධ්‍යම පාන්තික මුස්ලිම් උගතුන්ගේ සහය ලැබෙනවා. ඒක ආරම්භයේදී මුස්ලිම් ලීගයට ඉන්දියාවේ මධ්‍යම පාන්තික මුස්ලිම් උගතුන්ගේ සහය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ඉන්දියානු මුස්ලිම් ජනතාව හඬ ඒක රාශී කොට ඔවුන් සංවිධානය කිරීම සිවිල් සේවයට ඇතුළු වීමන මුස්ලිම් ජාතිකයන්ට ඇති ඉඩකඩ පුළුල් කර ගැනීම වැනි වහා විවස්ථාදායකයේ නියෝජනීය දවුන්ට ප්‍රමාණවත් නියෝජනයක් ලබා ගැනීම සඳහා මුල් කාලයේදී මේ සංගමයේ අරමුණු බවට පත් වෙනවා. දැන් මේ මුස්ලිම් ලීගයේ පිහිටවනවානේ මේ අගා ඛාන්ගේ මූලිකත්වයෙන් 1905දී. එතකොට මේ දැන් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා තමයි මේ සංගමයේ පිහිටුවන්නේ. ඉන්දුවේ පුතේ මේ සංගමයේ පිහිටුවාට පස්සේ මේකේ මුස්ලිම් ලීගයේ මේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික උගතුන්ගේ සහය මේ සඳහා ලැබෙනවා. ආරම්භයේදී මේ මධ්‍යම පාන්තික මුස්ලිම් උගතුන්ගේ සහය මේ සඳහා ලැබෙනවා. ඒ වගේම
इंडियान मुस्लिम जनता वगे हंड एक राशी करला ओन संविधानीय किरीम इकने मुस्लिम जनता व एक राशी वेला संविधानीय वीम सह मुस्लिम जाति के अंट मे सिविल सेवेट अतुलु वीमट इट लबागे मुस्लिम जाति के अंट सिविल सेवेट मुकद सिविल सेवेट अतुलु वेन्न अपहसुना मे मुस्लिम जाति मे हटे जाति एक मे एक्साम विभाग हेम तिब्बे एक मे एगोलो मेवाकन इंडिया जाति संघ मे तिवी मे मुल क्यूवा योजना पत्थरा मे विभाग मे इंडिया पवत्ता इतकोटे व्यवस्था दायके इंडिया अंत अवस्था वाल बाधन अभी कथाकराने इंडिया जाति संघ में व्यापार संबंध मे मुस्लिम लीग ओन संविधानीय किरीमट वश्य पशुभि मगोट नगुना मे मुस्लिम लीग भीमतुनी मुस्लिम जाति के अंत इट कड़ पुल करगनी सह व्यवस्था दायक नियोजन ओंट प्रमाणवा नियोजन लागनी मादि कारनाम करगने संघ में पीठ भीम सिद्धौना मे संघ में अर मुनुभवट पत्नाट हर अभी बल उवत मे मुस्लिम लीग मुखदे हर मुस्लिम लीग पीठ भीम के लिए इंग्रीसी नटतुजित पालन किरीमेदी नटवसी तम पालने एक्सत्तीम वेलक्वीम सह जनतावतर भेदति किरीमे प्रतिपत्या इंग्रीसी अनुगमने करण इवगेम मे भेदाति किरीमे प्रतिपत्ति इंडिया वे बहुतर जनकोट हिंदू भक्ति के अनुनातर सलकीयुत इस्लाम भक्ति का मुस्लिम जाति के पिछड़े रेट वासी करना मे इंडिया जाति का संघ में आरंभक अवधि एरट हिंदू मुस्लिम उगत पोदे मुनदीटिया मे जाति व्यापार एक्सत्व कटेत करना मुल कॉले नमो मे जाति संघ में क्रियाकारी करगने वेन्े मेमी गोल्लो हितर हिंदू जनता आड़ता मुस्लिम जनता आड़ मे के सलगी मेनसा मे जाति संघ मे पशुकू तरम पीड़ मे हिंदू सभ्यत्क पेरणी हिंदू सभ्यत् आध्यात्मिक वशी उसाई पीड़ा खंडायमा कि मेबद करुणसा मुस्लिम जनता वगे ऐतिहासिक पीड़ी मट विनम संविधानी अत मुस्लिम नायक कल्पना करना ये निशा में अगा खान गे प्रति मे अगा खान गे मूलिकात्व यदास नवसी हाय वर्षे डिसेंबर मासे समस्त इंडिया मुस्लिम संघ में हेवत मुस्लिम लीग पीटवी में कटेतु सिद्ध वेनवा आरंभे दि मुस्लिम लीग लीगेट इंडिया वे मध्यम प्रांतिक मुस्लिम उगतुंगे सहाय लेबेनवा इंडिया मुस्लिम जनता वगे हंडे एक राशि कोट ओन संविधानीय किरीम सिविल सेवेट अतुलु बीमट मुस्लिम जाति के अंत इडकड पुलुल करगनीम वस्तादायक नियोजने ओट प्रमाणवत नियोजन लागनीम आदि के कारण कारण मूलिक कोटगेन मे अरमुनु क्रियात्मक वेन मेटिक तमय अब मुस्लिम लीगे अति बीम कीन कोट से कथा करान अभी ईलंगट बलमु इंग्रीसिंग अनुगमने कल उपाय मार्ग मुनुवद कीन इंग्रीसिंग अनुगमनीय कल उपाय मार्ग मुनवाद अरे इंग्रीसिंग अनुगमनीय कल उपाय मार्ग के अवधान युकुटे मे मृता पालने यटत्कर गनीमे मे उपायशीव कटयुत कल आयुर्म निधन अड़पन किरीम पिनसद युदागत है सैम उपक्रम इंग्रीसी युदागन लभन इंग्रीसी अवश्य मे तम बलय स्थिर वशेम पवत्वागनी अकनीसा ब्रिता बल यटत्कर गनीमट उपायशील कटयतुकरा वगेम मे निध अडपन किरी मे कटयत उपायशील करट इंग्रीसी समर्थन कद मे वगे देवाली मे इंग्रीसी मे कथाकरा इंडिया पीरस वी सीट तुणकिंगर वेड़ा मे गोलोंगे इत सुल पीरसा हमदावट बंदी कोई हमदाव बंदवा सिद्ध करे मेनिसा जनतावत बियवेदीमट मेन निधन अडपन किरीमट जनताव बियवेदीम सह निधन अडपन किरीमद इंग्रीस बहुल वशंग उदागन कड़पु कार्य मेवागे देवा अतंगूट इन बंधनागार गत किरीम
සිද්ධ වෙනවා. ජනතාව බියවැද්දවීමට මෙන්ම නිදහස් සටන අඩපණ කිරීමලද ඉංග්‍රීසියු බහුලව යොදාගත් උපායන් වූ මේ අත්අඩංගුවටගෙන බන්ධනාගාර ගත කිරීම. මේ නිසා ඉන්දියානුවන් දහස් ගණනින් අත්අඩංගුවට පත් වූ අතර ජාතික සංගමේ නායකයන්ටද මේ මීරණමට මුහුණ දෙන්නේ නම් බුදු ජාතික සංගමේ නායකයෝ අත්අඩංගුවට පත් වීම සිද්ධ වෙනවා. එතනදී අපි කිව්වා බාල් ගංගාධර තිලක් මහත්මා ගාන්ධි ජවහර්ලාල් නේරු වැනි කැපී පෙනෙන නායකයන් හැම දිනකම විකින් විට ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කරලා තියෙනවා. අපි කිව්වා දැන් මේ කියවන දහස් ගණනින් පිරිස අත්අඩංගුවට ගන්නවා මේ ජාතික සංගමේ නායකයන්ටද එම ඉරණ මාත් වෙනවා. එහිදී බාල් ගංගාධර තිලක් මහත්මා ගාන්ධි ජවහර්ලාල් නේරු වැනි කැපී පෙනෙන නායකයන් හැම කෙනෙක්ම විටින් විට ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කිරීම සිද්ධ වෙනවා. ඉතින් එබඳු ක්‍රියා නිසා මේ සටන අඩපණ වීමට වඩා විරෝධතා උග්‍ර වීමට හේතුවක් වෙන. එතකොට මේ මුස්ලිම් කවුද මේ නිදහස් සටනේදී යම් පිරිසක් අත්අඩංගුවට ගන්නවනේ. එතකොට මේ බියවැද්දීම සහ නිදහස් සටන අඩපණ කිරීමට මේ ඉංග්‍රීසීන් ගෙන යන ක්‍රියාමාර්ගය. නමුත් මේකෙන් වෙන්නේ මොකද? මේ සටන අඩපණ වීම සිද්ධ වෙනවට වඩා මේ ඉංග්‍රීසීන්ට විරෝධීව තව තවත් මිනිසුන් නැගී සිටීමට උත්සාහවන්ත වෙනවා. මොකද දැන් මේගොල්ලන්ට ඕනි වෙනවා ඒ කියන්නේ නිදහස් රාජ්‍යයක් දිනා ගැනීම මූලික අරමුණ කරගෙන තමයි කටයුතු කරන්නේ. මේ 1921 වර්ෂයේ සහයෝගිතා වර්ජනයේ ප්‍රවති සමයේදී ඒට නායකත්වය දුන් නායකයෙකු සීආර් දාස් අත්අඩංගුවට ගත් විට බෙංගාල තරුණයන් සීආර් දාස් අත්අඩංගුවට ගත් විට බෙංගාල තරුණයන් එතෙක් කුපිතවිලා ඉන්නේ තමන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් දහස් ගණනින් මේ වෙලට ඉදිරිපත් වෙනවා. මේ 1921 වර්ෂයේදී සහයෝගිතා වර්ජනයේ පැවති සමයේදී ඒට නායකත්වය දෙන්නේ නායකයෙක්ුණ කවුද නායකයා? මේ සීආර් දාස්. සීආර් දාස් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තට පස්සේ මොකද කරන්නේ? මේ බෙංගාල තරුණයන් කුපිත වෙලා මොවුන් කියනවා තමන්වත් මේ අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලමින් දහස් ගණනක් ඉදිරිපත් වෙනවා. ඉතින් මේ නිසා අත්අඩංගුවට ගැනීම නිදහස් සටන අඩපණ කිරීමේ උපායක් වශයෙන් සාර්ථක වුණේ නැහැ. කියන්නේ මේ දැන් ඉංග්‍රීසින් අපි කිව්වා විවිධ උපාය මාර්ග අනුගමනය කරනවා කියලා. ඒකට මේ සඳහා මේ සටන අඩපණ කරන්න ජනතාව බියවැද්දුවා. මේ සටන් අඩපණ කිරීම සෑම උත්සාහයක්ම ඉංග්‍රීසින් යොදනවා මේ සටන් අඩපණ කරන්න. නමුත් මෙහිදී අපි කිව්වා සංගමේ නායකයන්ට අත්අඩංගුවට පත් වීමට බන්ධනාගාරගත වීමට සිද්ධ වුණා කියලා. බාල් ගංගාධර තිලක් මහත්මා ගාන්ධි ජවහර්ලාල් නේරු අයට මේ කැපිපෙන නායකන්ට තම මේ දිවිපර දුවට දෙලා කටයුතු කරන්න වෙනවා. කියන්නේ බන්ධනාගාරගත වෙන්න උන අත්අඩංගුවට පත් වෙනවා මේගොල්ලෝ. නමුත් මෙහිදී මේ සටන අඩපණ කිරීමට ඉංග්‍රීසීන් මේ ක්‍රියාමාර්ග අනුක්‍රමණය කරද්දී 1921 දී සහයෝගිතා වර්ජනයක් පැවති සමයේ නායකත්වය දෙනවා මේ සීආර් දාස් නැමැත්තා. ඒත් මේ සීආර් දාස් අත්අඩංගුවට පත් වෙනවා. අත්අඩංගුවට පත් වීමත් එක්ක මොකද කරන්නේ? මේ බෙංගාලයේ සිටි තරුණ තරුණිය කුපිත වෙනවා මේ සම්බන්ධයෙන්. කුපිත වෙලා මේ තමන් අත්අඩංගුවට තමන්වත් මේ සඳ අත්අඩංගුවට ගන්නානේ සිල්ලමින් දහස් ගන්නක් ඉදිරිපත් වෙන නිසා මේ ඉංග්‍රීසීන් අනුගමනය කරපු මේ නිදහස් සටන අඩපණ කිරීමේ උපායක් විදිහට අනුගමනය කරපු මේ අත්අඩංගුවට ගැනීම සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි අපිට තියෙන බෙංගාලයේ බෙදීම. බෙංගාලයේ බෙදීම ගැන කතා කරද්දී දුවේ බෙංගාලය කියන්නේ දැන් මෙතන දීලා තියෙනවා ඔයගොල්ලන්ට මේ බෙංගාලය කියන්නේ ඊසාන දිගේ ඉන්දියාවේ පිහිටි බෙංගාලයේ 20 වන සියවසේ ආරම්භ වෙන විට ඉන්දියාවේ පැවති විශාලම පළාත වෙනවා. බෙංගාලය කියන්නේ ඊසාන දිග ඉන්දියාවේ පිහිටි විශාලම පළාත විදිහට මේ බෙංගාලය සැලකෙන. ඉතින් බෙංගාලය තුල හින්දු ජනතාව මෙන්ම මුස්ලිම් හා තවත් සුළු ජන කොටස් කිහිපයක් ඉන්නවා. එතකොට මේ බෙංගාලය තුල හින්දු ජනතාව මෙන්ම මුස්ලිම් සහ තවත් සුළු ජනතාව ජන කොටස් මේ ප්‍රදේශ තුල
වාසය කරනවා. ඉතින් මේ වාසය කරද්දී මේ භූමි ප්‍රමාණය අතින් විශාල ප්‍රදේශයක් වූ බෙංගාලය තුල මිලියන ගණනක් ජනතාව ජීවත් වූහි පාලන පහසුව සඳහා يعني මේ භූමි ප්‍රදේශය තුල මිලියන ගණනක පිරිසක් ජීවත් වූහි මේ සඳහා මේ පාලන පහසුව සඳහා එය කොටස් දෙකකට බෙදී යුතුයයි ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කරා මේ කොටස් දෙකකට බෙදී යුතුයයි ඉංග්‍රීසි ආණ්ඩුව කල්පනා කරනවා ඉතින් මේ මෙතන මේ දීලා තියෙන්නේ මේ බෙංගාලයේ වලට මේ සිටියම මෙතන සිටියම දීලා තියෙන එක කොටුවගේ එයින් කළා මෙතන විශාල කරලා පෙන්නලා දෙනවා මේ බෙංගාලයේ ඉතා විශාල කොටසක් විදිහට තමයි තියෙන්නේ ඉතින් මේ කොටස මේ මිලියන ගණනක් ජනතාවක් ජීවත් වෙන හේ මේ පාලන පහසුව සඳහා දෙකට බෙදී යුතුයි කියලා ඉංග්‍රීසියෙන් තීරණය කරනවා මේ කාලය වන විට ඉන්දියා නිදහස් සටනේ කටයුතු බෙංගාලය තුල සරුවට ව්‍යාප්ති වෙනවා يعني මේ කාලය වෙනකොට මේ බෙංගාලය තුල තමයි නිදහස් සටනට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන්නේ එතකොට මේ නිදහස් සටනේ කටයුතු මේ බෙංගාලය තුල සරුවට සිද්ධ වෙනවා වගේම එබැවින් ජන වර්ග අතර බේදය අවුලවා නිදහස් සටන දුර්වල කිරීම පිණිස ඉංග්‍රීසි බෙංගාලයේ බෙදීමට සැරසෙතැයි මතයක් ඉන්දියානුවන් තුල ඇති වෙනවා මේ ජන වර්ග අතර බේදය අවුලවා නිදහස් සටන දුර්වල කිරීම පිණිස මේ ඉංග්‍රීසි බෙංගාලයේ බෙදීමට සැරසෙතැයි මතයක් ඉන්දියානුවන් තුල ඇති වෙනවා එහි ප්‍රතිඵලයක් වශයෙන් බෙංගාලයේ බෙදීමට එරෙහිව ප්‍රබල උද්ඝෝෂණයක් ක්‍රියාත්මක වෙනවා මේ නමුත් මේ ඉන්දියානුවන්ගේ අදහස් ගැන සැලකිල්ලක් නොදක්වූ ආණ්ඩුව 1905 දී බෙංගාලයේ බෙදා වෙන් කිරීම සිද්ධ වෙනවා මොකද මේ ඉන්දියානුවන්ගේ අදහස් සැලකිල්ලට ගන්නෙ නැහැ අරගන්නේ නැතුව 1905 දී බෙංගාලයේ බෙදීම සිද්ධ වෙනවා මෙතන ලියාග ඔය බෙංගාලයේ බෙදීම කියන තැන ලියාගන්න නැත්නම් මේ හැරේ ලියාගත්තත් කමක් නැහැ 1905 දී බෙංගාලය බෙදා වෙන් කිරීම කියලා හරිද බෙංගාලය බෙදීම 1905 දී බෙංගාලය බෙදීම සිද්ධ වෙනවා කියන්නේ අපි දැන් කොහොමද බෙංගාලය බෙදීම ගැන කියද්දී මේ ඊසාන දිග ඉන්දියාවේ පිහිටි බෙංගාලය 20 වන සියවස ආරම්භ වෙන මෙට ඉන්දියාවේ පැවති විශාලතම පළාත වෙනවා මේ බෙංගාලය තුල Hindu ජනතාව මෙන්ම මුස්ලිම් හා තවත් සුළු ජන කොටස් කීපයක් ජීවත් වෙනවා. ඉතින් මේ ප්‍රමාණය විශාල ප්‍රදේශයක් වූ බෙංගාලය තුල මිලියන ගණනක් ජනතාව ජීවත් වූ හේයින් පාලන පහසුව තකාය ප්‍රදේශ කිහිපයකට බෙදීම සිද්ධ වෙනවා කියලා අපි කිව්වා. ඉතින් මේක නිසා මේ ප්‍රදේශ දෙකකට වෙන් කරන්න ඕනේ කියලා ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කරනවා. ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කිරීම සමග දුවේ පුතේ මේ බෙංගාලය තමයි අනිදහස් සටනුත් ඉතා සරුවට නැත්තම් විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ මූලික කරගෙන නිදහස් සටන් සංවිධානය වෙනවා. ඉතින් මේක නිසා මේ ජන වර්ගයේ බේද අවුලවා නිදහස් සටන දුර්වල කිරීම පිණිස ඉංග්‍රීසියෙන් විසින් බෙංගාලයේ බෙදීමට සැරසෙනවා කියලා ඉන්දියානුවන් තුල මතයක් යනවා. ඒ වගේම තමයි බෙංගාලයේ බෙදීමට උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරනවා. නමුත් මේ දේවල් ඉන්දියානුවන් මේ ඉංග්‍රීසියෙන් සලකන්නේ නැහැ. සලකන්නේ නැතුව 1905 දී බෙංගාලය බෙදීමට ලක් වෙනවා මේ නිසා මේ අත්අඩංගුවට ගැනීම හැරුණු විට පොලිසිය හමුදාව යොදවා උද්ඝෝෂණ මැඩලීම සහ කමේව කඩාකප්පල් කිරීම වෙඩි තැබීම පුවත්පත් තහනම මුද්‍රණාල සීල් තැබීම යුද නීතිය ක්‍රියාත්මක කිරීම වැනි උපක්‍රම ඉංග්‍රීසියෙන් විසින් විවිධ අවස්ථාවල යොදාගෙන තියෙනවා මේකත් සටහන් කරගන්න මෙතනින් මේක තරුවක් දාලා තියාගන්න මොකද මේ මේ ඉංග්‍රීසියෙන් මේ නිදහසටන් අඩපණ කිරීම සඳහා ගන්නාලද ක්‍රියාමාර්ග කියලා ඔයගොල්ලෝගෙන් ඇහුවොත් මොන වගේ දේවල් අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා පොලිසිය හමුදාවේ යොදවලා උද්ඝෝෂණ හා රැස්වීම කඩාකප්පල් කිරීම වෙඩි තැබීම පුවත්පත් තහනම මුද්‍රණාන සීල් තැබීම යුද නීතිය ප්‍රකාශ කිරීම වැනි උපක්‍රම විවිධ අවස්ථාවල මේ ඉංග්‍රීසියෙන් විසින් මේ නිදහස් උද්ඝෝෂණ නැත්තම් නිදහස් හටන අඩපණ කරන්න මේ වගේ කටයුතු යොදාගෙන තියෙනවා. ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් නිදහස් සටන අඩපණ කිරීම සඳහා යොදාගත් උපක්‍රම මොනවද කියලා. ඒක තමයි අත්අඩංගුවට ගැනීම, පොලිසිය හමුදාව යොදවා උද්ඝෝෂණ හා රැස්වීම කඩාකප්පල් කිරීම, වෙඩි තැබීම, පුවත්පත් තහනම, මුද්‍රණාන සීල් තැබීම,
යුද නීතිය ප්‍රකාශ කිරීම වැනි උපක්‍රම විවිධ අවස්ථාවල ඉංග්‍රීසියෙන් විසින් යොදාගෙන තියෙනවා. ඒ ඉංග්‍රීසියෙන්ට එරෙහිව සදේශිකයන් එකමුතුව නැගී සිටීම වැළැක්වීම සඳහා ජාතිභේද ඇවිලීමටද පාලකයෝ කටයුතු කරනවා. ඉංග්‍රීසියෙන්ට එරෙහිව සදේශිකයන්ගේ එකමුතුව නැගී සිටීම වැළැක්වීම සඳහා ජාතිභේද ඇවිලීමට පාලකයෝ කටයුතු කරනවා. ඒ අනුව 1905 වර්ෂයේදී බෙංගාලයේ බෙදීම එක් වශයෙන් උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ සදේශිකයන්ගේ එකමුතුභාවය වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන. ඒ අනුව 1905 වර්ෂයේදී බෙංගාලයේ බෙදීම උදාහරණයක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ හින්දු ජනතාව හා මුස්ලිම් ජනතාව එකමුතුව නැගී සිටියොත් ඒ තමන්ට අවාසිදායක තත්ත්වයක් ඇයි කල්පනා කරනවා. ඒ නිසා මුස්ලිම් ජාතිකයන්ට අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඔවුන්ට වෙනම සංවිධානයක් ආරම්භ කිරීමට දිවි ගන්නවා. කියන්නේ මේ මුස්ලිම් ජනතාවයි හින්දු ජනතාවයි එකවලා නැගී සිටියොත් මේක තමන්ට අවාසියක් විදිහට සලකනවා ඉංග්‍රීසීන්. ඒ නිසා මොකද කරන්නේ? මේ මුස්ලිම් ජනතාවට වෙනම සංවිධානයක් පිහිටුවා ගන්නට ඉංග්‍රීසීන් උදව් කරනවා. ඉතින් මේක නිසා ඒහි ප්‍රතිපලයක් විදිහට තමයි 1906 දී මුස්ලිම් ලීගයේ බිහිවෙන්නේ. අපි කතා කරා මුස්ලිම් ලීගයේ බිහිවීම සම්බන්ධව නේද? එහි ප්‍රතිඵලයක් වශයෙන් 1906 දී මේ මුස්ලිම් ලීගය පිහිටවීම සිද්ධ වෙනවා. පැහැදිලි දෙය ටික. හරි. ඒකට මේ මුස්ලිම් ලීගයේ පිහිටවීමත් සමග මුස්ලිම් ජනතාවත් මේ සංගමේ වෙනතකට යොමු වෙනවා. දැසේ 1906 මේ මුස්ලිම් ලීගයේ පිහිටවීම සිද්ධ වෙනවා. ජාතික සටන අඩපණ කිරීමේ තවත් උපායක් විවස්ථාදායක වස්ථාය පිළිබඳව ඇති වෙනවා. පිළිබඳව අදහස් විමසීම සාකච්ඡා පැවැත්වීම ආදිය පොතෙකුත් සිදු කරනවා මේ තුලින්. හරිද? හරි. අපි මේ සාකච්ඡා පැවැත්වීම ආදිය සිද්ධ වෙනවා. එහෙත් නිදහස් සටනේ නායකයෝ එබඳු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ ජාතික සංගමයේ හැම විටම තම ඉලක්කය වූ ස්වරාජ්‍ය නැතහොත් පූර්ණ ස්වරාජ්‍ය යන අරමුණේ රැඳී සිටීමෙන් ජනතාව සංවිධානය වීමට පටන් ගන්නවා. මොකද මේ මෙතනදී අවශ්‍ය වෙන්නේ يعني නිදහස ලබා ගැනීම පමණක් නෙවෙයි පූර්ව ස්වරාජ්‍යයක් යනු අරමුණ පදනම් කරගෙන තමයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. ඒ අනුව බාල ගංගාධර තිලක් වරක් ස්වරාජ්‍ය යනු මාගේ ජන්ම භූමියක එය මම ලබා ගනිමියයි ප්‍රකාශ කරනවා. ස්වරාජ්‍ය යනු මගේ ජන්ම භූමියක එය ලබා ගැනීම යයි ප්‍රකාශ කරනවා. ඉතින් නිදහස පිළිබඳව ඉන්දියානුවන් තුල පැවති ආකල්පය මේ ආකාරයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඥාන ඉන්දියානුවන් නිදහස පදනම් කරගෙන නිදහස දිනා ගැනීමේ අරමුණින් තමයි කටයුතු කරන්නේ. ඒකට 1905 බෙංගාලයේ බෙදීම උදාහරණයක්. එරස හින්දු ජනතාව මුස්ලිම් ජනතාව අතර එකතු වුණොත් ලොකු මේ ඉංග්‍රීසින්ට අවාසිදායක තත්ත්වයක් වෙනවා කියලා 1906 දී මුස්ලිම් ලීගය පිහිටුවන්න උදව් උපකාර කරනවා. ජාතික සටන අඩපණ කිරීමේ තවත් උපායක් විදිහට මේ විවස්ථාව ප්‍රතිසංස්කරණය ලබා දෙනවා. නමුත් මේ බලධාරීන් විසින් විවිධ කොමිසම්පත් කිරීම සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් විමසීම සාකච්ඡා පැවැත්වීම ආදී කොටෙක් සිදු කරත් නිදහස් සටනේ නායකයෝ එබඳු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඔවුන් කියනවා මේ ජාතික සංගමේ සෑම විටම ඉලක්කය වුණේ සෑම විටම ස්වරාජ්‍ය නැතහොත් පූර්ණ ස්වරාජ්‍ය දිනා ගැනීම. ඉතින් මේ නිසා මේ ජනතාවේ සංවිධානය වීමට ඉදිරිපත් වෙන අය අනුව බාල් ගංගාධර තිලක් යටතේ වරක් කියනවා ස්වරාජ්‍ය අනුමාගේ ජන්ම භූමියකේ එය මම ලබා ගනිමි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ තුලින් පැහැදිලි වෙනවා නිදහස පිළිබඳව ඉන්දියානුවන් තුල පැවති ආකල්ප මොන ආකාරයෙන්ද පැවතිය කියලා. ඉතින් දුවේ පුතේ ඔබලොන්ට පුළුවන් මේ දිගටම මේ පාඩම් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඊළඟ කොටසින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මහත්මා ගාන්ධිතුමාගේ කටයුතු සහ ඉන්දියාවට නිදහස ලැබීම කියන කාරණේත් අවසාන කොටස වශයෙන් ඉන්දියානු නිදහස් සත්නේ කැපී පෙනෙන නායකයෝ කියන කොටසත්. ඉතින් ඕගොල්ලොන්ට දිගටම පුළුවන්
මේ YouTube එකත් එක්ක සම්බන්ධ වෙලා අපේ YouTube එක subscribe කරලා මේ පාඩම් මාලාව සඳහා දිගටම සම්බන්ධ වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තව මිට වඩා පැහැදිලිව කරුණු කාරණා දැනගන්න ඕනේ නම් ඔයගොල්ලන් පහල comment section එකේ comment කරන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඒ වගේම ඔයගොල්ලෝ මේක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයගොල්ලෝ යාළුව අතර බෙදා දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු දුවේ පුතේ. ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.